පිද ඒ එකක ෘතේ තවතුරුට අධ්‍යය කරන්න කියන්නේ ඒක කොහොමද සාම්ප්‍රදායික සෝකාටෝ අර්ත දැකිටහි දිගුවක් වෙන්න කියලා. ඒවගේ කොහොමද සාම්ප්‍රධයික සෝකාටෝ අත දැකීම හොයන්න බැරි කෝනයන් වල අගයන් හොයන්න කියලා. අපි නැවතත් තාපව පොඩි මතක්කර ගැනීමටැම ොකදවෙේ සෝකටෝවාය ඉගෙන ගත්ත ඒ අත දැකමට යන්න කියලා මෙතැන ඉඩත් නෑ ලියන්න නම් ඒත් අප ඒ අපි මෙහෙම ලියමු සෝ ටෝවා සමයි නොේ තැ දැවක්ුම එක උඩිල් ලිවට දෙැන්නේේ කියනක් මොක්ක රිච්කෝනිිත කොනයක් ගත්තතින් ඒ ඇතර තිෙන කෝන එක සයින් අගේ කියලා කියන්නේ ඔප සිට සම්මුඛ පාදය බෙදීම කරණය හයිපට්නස් ඒවගේම කොස්සගේ කියල කැනෙ කෝනේ බද්ධ පාදේ බෙදීම කරණයටැන් අගේ කිය කියන්නේ සම්මක පාදේ බෙදීම බද්ධ පාදය දෙන්න පිතම මේ ඕෝන අංසක අනුවක් කුණත් මොකද වෙන්නේ කියලා. අපි ආංකනුවේ ඕෝන කක් රජකෝොන්ටි කුණැකල තියන්න බෑනි එඒම න අංක කනුට වැඩියුරත් මොද වෙන්නේ ඒක රනාගයක් වුණොත්මොකද වෙන්නේ අන්නඒි කලින් වීඩියෝ දිින ගත්තේ ඒක ෘත්තයේ අර්ථ දැක්ීමේ අවශ්චිතාවය. අපි දැම්මතක් කරගෙනීම ඒක වෘත්තය අර්ථ දැක්කීම ඉටකලින් අපි දැමක මකලෙමු. මහිතන්නේ මේ රූපය නම් ගත්තේ විකිිපිඩියවලින් අපි ඇත්තන මේ ගත්තකට එක ගෞරවේ දින්නත් ඕනේ මේ ඒක වෘතයා අප සෝකාටෝවා අත දැක්වීමම එතර දිගවා එක කියන්නේ අපිට ඒක වෘතයක් තියෙනවන දැ මේ තියෙන්නේ ඒකක වෘථයක රූපයක් ඒකක වෘතයක් කියලා කියන්නේ වෘර්තයක් කේන්ද්‍රය මූලය මත් එහමනතම් බිඳුව බිඳු මත කේන්දය තිබ්බය අර ඒක එකක් වෙච්ික. තුරඒ එක්ෂය එක බින්දුවේදිත් ත්‍රිණය එක බිඳුවේදත් වෛක්ෂය බිින්ඳුව එක සහ බිදුව රිිණය එක කිය කණ්ඩංකවලදිත් චේදනය කරනවා. අපිට ඒක වෘත්තයයක් තියෙනවනම් අපි අර්ථ දක්වමු අපි අපි පටන්ගම තීටවල කෝසයින් අගේ. අපි ගමු කෝණයක් මේ වුරුත්තේ අරයන් දෙකක් අතර පිහිටන. එකකාරය තමයි ධනදශාවට තියෙන එක්සක්ෂය බිදුව සහ. අතර තියෙන එතකට එක් අරයක් මෙන්න මෙතැන තමයි තියන්නේ. එතකට අපිට තියනාව මේ කෝනය මේ අයන් දිගක් අතර පවතින් අපිට පුළන් මේක මේ පදනම් එඳ පාදමක් ඉදිට සලකාරන්න එතුට මේ අනිත් අරත් එක්ක තියෙන ෝනේ අපි විධ අනිත් අරය සටහනි කර ගත්තවති මේ කෝනේ අපිට තීට කියලා අඳන්න පුළුවන්. ඒක වෘර්තය අර්ථදැක්කීමට අනුව මේ තිගිටා කෝනේ කෝසයින් අගේ සමාන වෙන්නේ මෙන්න මේ අරය මේ වෘතයේ චේදනය කරන ලක්ෂයේ කණ්ඩාංකයන්ගේ එක් අගේට එතකොට සයින් අග වෙන්නේ එලක්ෂේ වයි කණ්ඩාන්ගේට මේ වෘතය චේදනය කරන. එතකොට උදාරයක් විදිර මෙන්න මෙක්කෝන මෙමද අපේ අරගෙනැති ඇතන ද පේවා දන්නෙත් අංසික තිය කොනැ රන්තය අපි ලියාගම අංශක තිහක් එහෙම ඇත්න රේඩියන්ෆ බදීම හ රේඩියන් ෆ බෙදීම හය මේ අථ දැකීමෙන් කියන්නේ සයින් තිහේ අගේ භාගයක් වෙන්න ඕන කියලා. කොස්තියේ අගේ වර්ගමුල තුන්න බෙදීම දෙකක් වෙන්න ඕන කියලා. ඇත්තර මටදැම් පෙන්න්න ඕන මෙතැන මේ ඒකවෘර්තිය අර්ථදැක්වියමත් සෝකටෝවාත දැකීමත් එකනික සමපාතය වන හැබැමක එක දිගුවක් කියලා එතුව අපි බලම සෝකටෝර්ත දැකීමෙන් මේඒකවෘර්තයෙන් ලැබුණු ප්‍රතිපාලිම අපිට ගන්න පුළුවන්ද ඇඒක දිගක් වෙන්න කිය. ඒකට මුලින් මේ අපි දැ ලියපුට්ටි මකලයිමු මෙ හිති අප මකලා ඊට පස්සේ දැන් නැවතත් මගේ පෑන අරගෙන අපපුට හිීනි කලගමු පෑන් අරගෙන අපි දැන් නැවතත් අපේ අප ගත්ත තීට කෝණය මෙන්න මෙතන සටහන් කරගමු අපි කලින් කිව වගේ මෙන්න මේ ඕෝනය අංසිකත් තිහක් එහෙමත් නැත්තම් රේඩියන් ෆ බදීම හයක් වෙනවා එතකට අප මෙන්න මෙතිනි මේයාආකාරයට අපි ඉරක් ඇනගම දරගොලට පේනවා මේ ඉර එක්ක්ෂ ලම්භකයි කැන මෙන්න මේක අංසක අනුවයි එතකොට මෙන්න මේ තීටකෝනය අංසක තිහයි මේ මේ තීට සාමානයි තිහායිට අප හැදිලි එතකොට එක තියෙන එක අනුවනම් මෙන්න මෙතන ක හැටක්න ොද ෝන තුන එකතුවය අංසක එක සෙසෝකෙන් නොහනක තියේ හැටේ අනවිත්‍රකෝනයක් මේක තරමක් අපූරී ඔගොලට මොනවද මක මේ වගේ ත්‍රකෝණයක් ගැන. අංශක තිහේ කෝනයට සම්මඛ පාදය ඒක කරණය භාගයයි මං හිතනක මත ඇතික කියලා මට ගච්්‍රර පටලවන්න ඔන්නෑ ගොල ට මේඒක තමයි තිහට සම්මුක පාදය. තොර මොකක්දක කරණය මෙන්න මේකයි කරණය. තර මේක දිගකීයද එකයි ඇයි මේක ඒකවෘර්තයක් තර මේ යෙන්නේ ඒකවෘර්ති එතට කන්නේ දිග එකයි මේ තියෙන්නේ අංශක තිහට සම්මුඛ පාදය එනම් ඒක දිග බාගයක් වෙන්න ඕනේ. ඇත්තරම් මේම අපි කලල්ින් කරලා තිට අංක හැට සම්මුඛ පාදයට මොකක් අපි කියන්නේ. අංසක හැටට සම්මක පාදේ මේ තියෙන්නේ ඒක ඇත්තටම කරණ දිගමෙන් මූලතුන්න බෙදීම දෙකක්. එතකොට ඒක මූලතුන බෙදීම දෙකයි. තන මේ පාදේ දික මූලතුන බෙදීම දෙකයි. ඒගම මේ පාදේ උස භාගයායි ත මේකින් අපිට එකරුණු කිහිපයක් හොයා ගන්න පුළුවන් එතකොට මෙන්න මේ ලක්ෂේ කණ්ඩාංක මොකක්ද තරක්ක් කණ්ඩාංකයකක් කණ්ඩය කැන මෙන්න තැන තිෙන දිග රේ ග ඇතව මුල තුන බදීම දෙකයි මේ තින් එතකොට වයි කණ්ඩාංකය කියලා කියන්නේ මෙන්න මේ පාදේ උස තු මේ පාදේ උස භාග තර ඇතරම පිට මේ ලැබිල තියන්නෙත් ඒ ගැම්ම තම ක්ඩාන්ගේ මුලතුන බැදීම දෙකයි වයි කණ්ඩාන්ගෙ පාගයි නැන් එතකට මංඟකරුණට පෙන්නන්නේ යන්නේ ඇයි මේ කොස් අගේ ක්කන්්ඩාන්ට කියලගන්නත් පුළුවන් සයින් අග වයි කණ්ඩාන්ග කියලගන්නත් පුළුවන් කියලා. එතකට ස්ෝකාටෝලයේ කිවේ මකත් අපි පටන් මු කෝසයින්ගගේ තුර ඒකට දාළ වෙන්නේ කා ඒය කොස් සාමාන වෙන්නේ බද්ධ පාදවදීම කරණය කෝයි සමාන වෙන්නේ බද්ධ පාදය ජසන් බෙදීමකාරණය හයිපර්නි දැන් එතකොට මෙන්න මෙත්‍රිකෝන මේ අංශක තියට අදාළව බද්ධ පාදය මොකද ත බද්ධ පාදය තමයි මේ අංශක තිය කෝනයටට අදාළ බද්ධ පාදය තමයි මේ තියෙන්නේ මේක තමයි බද්ධ පාදය එක දිග වර්ගමුල තුන බැදීම දෙකයි එතකොට අපේ කරණයමොකද අපේ කරණය තමයි මේ තියෙන්නේ තොර කරණය දිග ඒකක එකයි එට අප අත දැක්කීමට අනුව කොස්තිය කියලා කියන්නේ වර්ගමූල තුන්න බෙදීම දෙක්ක බෙදීම එක ගැන වර්ගමල තුද බෙදීම දෙකයි එතුට අපිට මෙතන ලැබිලා තියෙන්නේෙත් අන්නේ යාගේමයි ඒක න්නක් කණ්ඩා කියය තුර ඒවාගේම අපිට පුළුවන් සයින්නොල්ට දාළව සෝ ඒ කෙල කියන්නේ සයින් සමාන වෙන්නේ සම්මුකපාද ඔප සිට් බෙදීම හයිපොටනියෝස් කැනෙක් කරණය මකල සම්මුක් පාද මේ ත සමුග පාදක භාග්‍යයි කරණය එකයි. එතකොට භාගය බෙදීම් එක එක බාගයත් අපි ැබිලඳනේ ඒකමයි. තර ඒකවෘර්ත අර්ථැකීම මේ සෝකටෝවල්ට සමානකක් මන එක ඒ දිගුවක්. මේ අංශක තිහට සෝකත්වවා වැඩරවා අංශක කලිස් පාත්යක වැඩරනවා අංශ හටත් එකක වැඩ කරනවා. තංසකනුවට දගටක රමක් මාර වවා මොකද පිට සාම්ප්‍රදායි කාර්ත දැකීම රනුව රිච්කෝන්්ටිකර නිර්ණ කරන්න ේ අසකනුව ඒව දෙකත් තියෙන ඒත අංශකනුටඩ වැඩී ලැබෙන කොට එහෙමත් නැත්තං අපිට රිනකෝනයන් ලැබෙනකොට අංසක තුන්සේ තියක් කියලා කියන්නන්නේ ඇත්තටම රිණ අංශක තිහා ඇතර ම අපිට මේ වෘර්තය වටේ ඕනු තරම් යන්න පුළුව. අපි තිකොට දිිපැතර ගමන් කරන්න පුුවන් ඒ වගේ ඔබිට ඕනතරන් ගමන් කල මිලියන ගන්නක් විශාල කෝනයක වඋනත් ගෙන් හන්න පුුව. මහහි හොදට පහදිල්ව ති විශම සයින් කෝ යි ග ගැ ඇතම ෑන් ග කියල න සයින් දීම කොස හෙම නැත්ත යි වදීම. එක්සගේ එනිස එකක ෝර්තර්කීම අපිට ඒගත්වා ගන්න පුල්වා. මම ඕගොලොන්ට අභ්‍යාසයක් විතර කරන්න කරවා දැ මෙතන තියන වෘතමේ අගයන් වලට අදාලව සයින්කෝසයින් ගැන හොයන්න ඒක වෘර්තයයිහ ඕගොල් දැන්ටමත් දන්න සපදයි ක්‍රමයමගින් ඕගොලොන්ට. යාංශක තිය හැට අනුවේ ත්‍රිකෝණ හෙමන් නැත්තම් පයිතගරස් නීමේ ආදී පාවිච්චි කරලා මෙතැන තියෙන සෑම කෝණයකම ත්‍රකෝණමිතික අගයන් හොයන්න පුළුව. නැවත හමමි